සුදත් ඔයාට පුළුවන් ද මං කරන එක එකක් කරන්න ඔයාට මගේ ඇඳුම් ගලවලා පෙන්නුවේ නැහැ ඇඳුම් ගලවලා පෙන්නුවා ඔයාත් මට ටෝක් කරන්න බයි බැස්සගේ පුතා ලදන ඔබ දීග යන විට හොඳ කැකුළු තනේ තෙමසක් ගිය කල බිමට බලයි තනේ තුම්මසක් ගිය කල ඔබ උකුල උඩ තනේ හාර මසට ලඳන ඔබට තලයි තනේ ආයුබෝවන් කියලා ප්‍රාර්ථනා කරනවා නොයිස් ටීවී නොකී කතා ප්‍රෝග්‍රෑම් එකේ සියලුම රසික රසිකාවයන්ට ඉතින් අද අපිත් එකතු වෙලා ඉන්නේ ගොඩක් කට්ටිය දන්න කැරක්ටර් එකක් ඉතින් අපි බලමු කවුද ඇවිල්ලා ඉන්නේ ආයුබෝවන් ආයුබෝවන් මට මේ නම කියන්න ඉස්සලා පොඩි දෙයක් පතක් අනේ පණේ තනේ පෙනේ මට ඔයාගේ මේ මේක මේ කවියෙන් කිව්වොත් නේ වටින්නේ ඒකම කවියකින් පටන් ගත්තේ හරිද දැන් අපි සාහිත්‍ය කියන එක හැමෝම පාවිච්චි කරනවනේ ඉතින් කොල්ලෙකුට ගෑනු ළමෙක්ගේ මූණ දිහා බලපු ගාම මේ ගෑනු ළමෙක්ගේ ඇඳුම පේන්නේ ඉතින් මට ඔයාගේ ඇඳුම දැක්කහම ඒ පෙනිච්ච දේ මං කවියට නිර්මාණය කරා අනේ පණේ තනේ පෙනේ අපි ඔයාගේ නම ගම වයස කියලා පටන් ගමු ප්‍රෝග්‍රෑම් මගේ ගම මහගම මගේ වයස අම්මා නම් කියලා තියෙන වයස කියන්න එපා කියලා මට දැන් වයස වෙනවා 34 මම අධ්‍යාපනය ලැබුවේ කලුතර ගමෙන් අධ්‍යාපනය ලැබලා ඉස්කෝලේ පාස් වෙද්දී වගේ එන් වෙලා කලුතරට ඇහිලා අධ්‍යාපනය ලැබුවා ඔයාගේ නම කියුවේ නැහැ මගේ නම රම්තැටිගේ නිශ්ශංක ප්‍රියදර්ශන එතකොට ඔයාගේ මොනවද තියෙන අධ්‍යාපන සුදුසුකම් මම අධ්‍යාපනයේ ලැබුවේ පන්සල්ටයි පෙරපරපුර අපුරට ගියේ සිවුරෙන් අපේ රට රැකුණේ අඳුරු පැයේ අපේ හෙළගතියේ වැඩුවේ පන්සලේ පියේ අද වෙනතුරු සිවුරේ පඩුගතියේදී මම පන්සලෙන් තමයි අධ්‍යාපනය ලැබුවේ පන්සල් අධ්‍යාපනයට ගහන්න අධ්‍යාපනයක් නැහැ හරිද සමගේ මුල් අපේ ඉතිහාසෙම ගත්තත් ඉතිහාසින්න හැම කෙනෙක්ම පන්සලෙන් අධ්‍යාපනය ලැබුවා ඒ නිසා මට මම හිතන්නේ අද ඩුබායි සුද්ධ කියන චරිතේ පන්සලත් එක්ක හැදිච්ච එකක් එසා ඒකට ගහන්න කෙනෙක් මං හිතන්නේ මේ ලංකාවේ බිහි වෙයි කියලා මේ දවස්වල මේ සෝෂල් මීඩියා වල හාමුදුරුවෝ කෙනෙක් බනිනවා ඔයාට ඉතින් ඒක ගැන ඔයාලට මොකක්ද කියන්නේ කියලා මම හිතන්නේ මේක වැඩි හොඳයි අර මිනිසුන්ට කන්න දුන්නට ඈ කන්න දුන්නට මොලේ නැති මිනිසුත් ඉන්නෝනේ කෑම කාලා ගොනික් වගේ ඇඟ ඇහිලා තියෙනවා ඇඟාවට අපි සමහර කතාවට කියන්නේ හරක් කියලා ඉතින් එහෙම අර මොලේ නැතුණාම මම නිතරම කියන දෙයක් තියෙනවා මිනිස්සෙක්ගේ මොලේ වර්ධනය වුණාට විතරක් නෙවෙයි මේ මිනිස්යාට හිතන්න බුද්ධිමත්කමක් තියෙනවා චීවරයක් දාගත්ත භික්ෂුන් වහන්සේ කෙනෙක් කුණුහරුපයක් කියලා ඒ කුණුහරුපය කියන එක සමාජයේ අගය කරලා මැසේජ් දාන ඕන යටින් ඒ හාමුදුරු කුණුහරුප කියනවා අය හාමුදුරුවන් හොඳයි ඒ හාමුදුරු හාමුදුරනේ හාමුදුරන්ට ජය වේවා රටේ ජනාධිපතිට හෝ ප්‍රසිද්ධ පුද්ගලයෙකුට හෝ කාට බැන්න හාමුදුරු කෙනෙක් චීවරයක් දාගෙන බණිනවනම් කුණුහරුපෙන් ඒක අනුමත කරනවා යම් කිසි පුද්ගලෙක් මැසේජ් එකකින් හරි හාමුදුරනේ හාමුදුරන්ට ජය වේවා හාමුදුරුව කොන්ද කෙලින් තියාගෙන කතා කරා. ඒක නෙමෙයි කොන්ද කෙලින් තියාගෙන කතා කරන එක. ඒක නෙමෙයි හාමුදුරුවන්ගේ වීරත්වය. ඒක අපේ නිවටකම. අනික මං ඒ හාමුදුරුව ගැන ඕගොල්ලන්ට කියන්න. ඒ හාමුදුරු මේ මුදල් හම්බ කරන්න. සල්ලි හම්බ කරන්න ප්‍රසිද්ධ පුද්ගලයන්ට කුණුහරුප කියලා බයිනවා. එතකොට මොකද වෙන්නේ? කුණුහරුපෙන් බැන්නාම හැමෝ මේ වීඩියෝ බලනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අන්න ඒ හාමුදුරුව ඒ තුලින් මුදල් රැකේ. මුදලක් හම්බ කරනවා. එතකොට ඒ හාමුදුරුව ප්‍රසිද්ධියට පත් වුණාට පස්සේ අර YouTube නාලිකා කට්ටිය views වැඩි වුණාට පස්සේ ඒ තුලින් මුදලක් හම්බ කරනවා. ඉතින් මම හිතන්නේ මේ චීවරයක් දාගෙන මුදලට විකිනන භික්ෂුවක් බවට පත් වෙලා තිනවද? දැන්වත්වත් මේක නවත්වන්න එහෙම නැතුනොත් හාමුදුරුවගේ පන්සලට ඇවිල්ලා මිනිස්සු ගල් ගහයි කියන එක කාර්යක මතක් කරන්න ඕන. හැබැයි මගේ අම්මා මතක් කළා බැන්නත් මතක තියාගනින් හාමුදුරනේ. එදාට පන්සලට ඇවිල්ලා සුරු කරවන්නේ මම. හොඳට මතක තියාගනින්. අරද මම එහෙම කතා කරන්නේ බුද්ධ ජීවරයක් දාගත්ත හාමුදුරු කෙනෙක් උනත් මං වදාපු අම්මා තාත්තට මං දුහත් මුදුන් නගලා වදිනවා වේරක් වගේ පින් දුන් කෙනෙක් දෙවලක් වගේ දුක් ඇසු කෙනෙක් කුමුරක් වගේ බත් දුන් කෙනෙක් වේනලෝවේ මගේ අම්මා තාත්තේ මං ගෙදර බුදුන් හැටියට සලකන්නේ මගේ අම්මා තාත්තා ඒ කෙනාට අම්මා තාත්තා කවුරු හරි පුද්ගලෙක් මතක් කරලා බණිනවා නම් එදාට මං ඉවසන්නේ ඒක මතක තියාගන්න අනික හොඳට මතක් කරන්න ඕන මේ පින්සිරි මහත්තයා කියන කෙනා ඔබ ඔබතුමා වැදගත් මහත්යක් නං හරිද මුදල කියන එක යට කරන්න ඕන අහිංසක මිනිස්සු වෙනුවෙන් ඔබතුමා කරන්න ඕන මේ කොයවක්වත් ආම්දුරු කෙනෙක් ප්‍රොමෝට් කරලා ඒ ආම්දුරන්ට සල්ලි දීලා මේ නිකරුණේ තමන්ගේ සල්ලි නාස්ති කරන්න යන්න එපා මේක නෙමේ පින කියන්නේ ඔබතුමාට පින් දාන් කරන්න ඕන මේ රට ඕන් තරම් දුකි දුප්පත් අසර මිනිස්සු ඉන්නෝ මේ පන්සලක් ඇදුවට පිනක් සිද්ධ වෙන්නේ නැහැ ඒ පන්සලේ ඉන්නේ හරකෙක් නං ඒ පන්සලේ ඉන්නේ බූරුවෙක් නං ඈ
චීවරයක් දාගත්ත භික්ෂුන් වහන්සේ කෙනෙක්ුණත් ප්‍රතිග්‍රහයක පක්ෂිය පිරිසිදු වෙන්න ඕන. අර මං කියන්නේ පින්සිරි මහත්තයාට ඔන්න වැඳලක් කිව්වා ඔබතුමාටත් ඔබතුමාගේ මේ මුදල් සෑහෙන්න ඉන්නෝ මේ අසරණ වෙලා මේ බෙහෙත් නැතුව ඉන්නෝ මේ මහරගම පිළිකායතනේ ඔබතුමා ඔය සල්ලි විපාදම් කරන්නේ මේ 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 රටේ අසරණ මේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් එදා වෙල බෙහෙත් ටිකක් ගන්න බැරි මිනිස්සු ඉන්නෝ හරිද ඉතින් පන්සල් වල ඉන්න සමහර ආමුදුරුගොල්ලෝ ඉන්නෝ සෑහෙන්න අසරණේ චාම්දුරුගොල්ලෝ එහෙන් පන්සල කඩන්න මේ කොයවක් අත්තන මේ කුණුහරුප කියන ආමුදුරු කෙනෙක්ගේ පන්සලක් කඩලා ඒක ප්‍රොමෝට් කරන්න ගිහින් ඔබතුමාට වෙන්නේ සතර පාය උප්පත්තිය ලබන්නේ එතකොට දැන් ඔයාට තව කට්ටේ බණිනවා ඔයාගේ නමින්ම තව කෙනෙකුත් ඉන්නවා මේ ඔයාට බණින බාහිරට අම්මතාත්තගෙන් ජාතක වෙලා ජාතකරපු නැතිකේ වරද නිසා තමයි බුද්ධ ජීවරයක් දාගත්ත හාමුදුරු කෙනෙකුට සිගි පුතා කියලා ආමන්ත්‍රණය කරන්නේ මම කියන ඔබට පුළුවන් නම් කොන්ද කෙලින් තියෙනවනේ බෝරෙන් මාත් එක්ක විවෘත මාධ්‍යයට සිගි පුතා කියලා හාමුදුරු කෙනෙකුට බම තන්න නම් බමණෙක් වෙන්න ඕන ඔබ සක්කිලෙක් වෙන්න ඕන ඔබ අවජාතක විදිහට ඉපදෙච්ච මිනිස්සෙක් වෙන්න ඕන එයිසම මං කියන සුදත් උනුවර පපිත් දන්නා බර දැන්වත්ක්වත් කියන්නේ බුද්ධ ජීවරයක් ප්‍රයෝගික කරගෙන අම්මා තාත්තා මතක් කරලා සිගි පුතා සිකු පුතා කියලා උඩ බලලා කෙල ගහ ගන්න එපා. තව මේ වැඩක් කරනවානේ රටේ ඉන්න මේ ප්‍රධාන පෙළේ ප්‍රසිද්ධ මිනිස්සු අල්ලලා මේ මිනිස්සු වීඩියෝ කරනවා. එතකොට ඒ වීඩියෝ වලට කමෙන්ට් කරනවා මේ හොඳයි 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 කියලා. පටන් ගන්නෙම අම්මා තාත්තා මතක් කරගෙන. එතකොට මේ රටේ අනාගතයට මොකද වෙන්නේ? මේක සංස්කෘතියක් තියෙන රටක්. හරිද? මේක සාහෘදර්ම වලින් පිරිච්ච රටක්. මේක සිරිත් මල්දමෙන් පිරිච්ච රටක්. හොඳ ලෙස හැදීමට හොඳ සිත ඕන හැම විට. නරක සිත් ඇති විට නරකමයි සිදුවන්නේ අපහට. සිරිත් මල්දම කියවලා තමයි දරු අධ්‍යාපනය ලැබුවේ. එහෙමයි අපේ රටේ අම්මා තාත්තා දුව දරුවෝ හැදුවේ. මොනවද මං කියන්නේ වගකීතු නීතිය දන්න අපේ රටේ ඉන්න පාලකයන්ටත් කියන්නේ. මේ වගේ මිනිස්සුන්ගේ YouTube නාලිකා තහනම් කරන්න ඕන. දැන් ඔයා මෙතන ඇවිල්ලා දැන් එක එක කට්ටියට බණිනවා මේ මගේ ප්‍රෝග්‍රෑම් එකේ. ඉතින් දැන් ඔයාට පුළුවන් නේ දැන් හැමෝම කරන්නේ බණින එක විතරනේ. සෝෂල් මීඩියා වල බණිනවා හැබැයි කිසිම ඇක්ෂන් එකක් ගන්න නැහැ. ඔයාට බයිද ගිහලා ඔක පන්සල් වලට ගිහලා කෙලින් මේගොල්ලන්ට කියලා ඔක. දැන් ශ්‍රී ලංකා බුද්දිස් කියලා අපි නිකන් ටයිප් කරොත් ගිහින් තනි කරන්නේ මේ කුණුහරුප කියන හාමුදුරන්ගේ අර සුද්දත්ගේ වීඩියෝ. හාමුදුරුවන්ලන්ට බණින එක. එතකොට මේව ජාත්‍යන්තරයට ගියාම මොකද වෙන්නේ? අපේ බෞද්ධ ආගම මුළු ජාත්‍යන්තරයක් මුළු රටක් මුළු ලෝකයක් අපේ අබෞද්ධ ආගම පිළිගන්නවා. ඒ විතරක් නෙමෙයි ඒ සරණ යනු. එතකොට මේ වගේ අපකීර්තියට පත් කරපු මේ එක්කෙක් නිසා අපේ මේ නිර්මල බුදුදහම නැති කරන්න දෙන්න පුළුවන්ද මං අහන්නේ. සම මං මහානායක හඳුරගොල්ලන්ගේ ඉල්ලනවා රටේ ඉන්න ප්‍රභුවරුන්ගෙන් ඉල්ලනවා රටේ ඉන්න නායකයන්ගෙන් ඉල්ලනවා කොන්දක් තියනවා නම් මේවට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න මේ මිනිසුන්ට මේ දේවල් කරන්න ඉඩ දෙන්න එපා. මේ දේ තුලින් අපේ හැදෙන දුවාපරපුරත් අපේ රටත් ඉමහත් අපකීර්තියක් රට තුල ඇති වෙනවා. දැන් ඔය මෙච්චර වෙලා දැන් මගේ ප්‍රෝග්‍රෑම් එකේ හැමෝටම බැන්නා. දැන් නිකන් හරි ඒගොල්ලන් දැන් මේක බලලා ඔයාට ගහන්න හරි මොනා හරි කරන්න ඔයාට කරදරයක් කරනවා. දැන් ඔයාට පුළුවන් ද ඒගොල්ලන්ට ගිහිලා ෆේස් කරන්න? ඔයාට එච්චර ඔයාගේ ඇඟ පදත් ලොකු නෑ ඔයා සාමාන්‍යයෙන්. මට ගහ ගන්න පුළුවන් කියලා දහන්න? ඔව් ඒ කියන්නේ ඔයා දැන් කියන දර කටතට මම අහන්නේ සුදත් ඔයාට පුළුවන් ද මං කරන එකෙන් එකක් කරන්න? රාජාංගනේ හඳුරන්න පුළුවන් ද මං කරන එකෙන් එකක් කරන්න? මං කරලා පෙන්නන්නද? hey meet වැඩිය හොඳයි බෑ අම්මට දැන් ඔයාට මම දැක්ක ඔයාට හොඳට පුළුවන් ෆයිටින් ඒවා මේ ඊට අමතරව ඔයාගේ මොනවා හරි තව ටැලන්ට්ස් තියෙනවද හිඩන් ටැලන්ට්ස් ඊට අමතරව ඕන වෙපන් එකක් දෙන්න ඕන විදිහට තියලා පෙන්නන්න ඉලක්කෙට හරිද ඊට අමතරව පොල් ගෙඩියක් ගන්න පොල් ගෙඩියක් ගන්න මේ සාමාන්‍ය පොල් ගෙඩියක්නේ මැජික් පෙන් අනදා මැජික් නෙමෙයි මේ සාමාන්‍ය පොල් ගෙඩියක්නේ සාමාන්‍යයෙන් මට මේක ලෙලි ගහපු නැති පොල් ගෙඩියක් නම් තවත් වැටිනවා හරිද ඕන්නම් ගඩොලක් වෙන්න පුළුවන් සිමෙන්ති ගලක් වෙන්න පුළුවන් හරිද මම ඔයගොල්ලන්ට කවුරු හරි අභියෝග කරනවා නම් මට සිමෙන්ති ගලක් උනත් ප්‍රශ්නයක් නැහැ හරි ඔයාලා මම පෙන්නන්න මම මේක නිදා ගන්න ඔයා මගේ බඩට අතාරින්න මොකද වෙන්නේ කියලා බලන්න උඩට මුස්සන් හරිද අත උස්සන් උඩටම ළමයෝ අතාරි උඩට මුස්සන් හරිද අත උස්සන් උඩටම ළමයෝ හරි දැන් මේ තව පොඩ්ඩක් මෙහෙට කරන්න මේ පැත්තට මෙහෙට ආන්න හරි
අතරි හරි දැන් ඔයාගේ hidden talents හොඳයි මොකද ඔයාට කවුරු හරි ගැහුවොත් ඔයාට ඒ කියන්නේ දරා ගැනීමේ ශක්තිය එහෙම තියෙනවා නේ ඒ කියන්නේ පොල් ගෙඩියක් පැටන ඔයාට මගේ ඇඳුම් ගලවලා පෙන්නුවේ නැහැ ඇඳුම් ගලවලා පෙන්නුවා ඔයාත් මට ටෝක් කරා හරිද මගේ අඟ දැක්කෝ තානේ කර v-shape එක හෙයි මීට වැඩිය හොඳයි බම්මට හරිද අර මගේ වැදගත්කම හින්දා ඒක පෙන්වන්නේ මට ඕන නම් ඒකත් පෙන්වන්න පුළුවන් රාජාංගනේ හාමුදුරුවෝ ඔය සුදත්ට කියන්නේ බල පුළුවන් නම් වරෙන් මගේ මගේ ඇඟ පොඩ්ඩක් බලහන් බල පුළුවන් ඒක පංච එකක් දීලා බලහන් මට රිදෙනවද කියලා බලන්න හරිද හාමුදුරනේ චීවරයට ගරු කරනවා හරිද හොඳට මතක තියාගන්න හැබැයි චීවරයක් දාගෙන ඉන්නේ හොරෙක් නම් තක්කඩියෙන් නම් දෙපාරක් හිතන්නේ නැහැ මම හොඳට මතක තියාගන්න හරිද මොන ඇඟ තියෙන මිනිස්සෙක් වුණත් එක ෂොට් එකක් මම වට්ටන ඕනම එකිනෙකට මම අභියෝග කරනවා පුළුවන් නම් එන්න ඕනම එකකට අභියෝගයකට ඇඟ කොච්චර තිබ්බත් එක පාරයි ගහන්න මම වට්ටන හරි අපි එහෙනම් මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර කරමු ඒ වුණාට මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා අර ඔයා පඩම් ගද්දිම කවියක් කියගෙන කියගෙන ගියා ඒකේ මේ තේරුම මට එච්චර තේරෙන්නේ නැහැ මේකනේ ඔයාද මේ ඇඳගෙන ඇහිලා තියෙන්නේ ඔයාගේ අර නිකන් ම අපේ භාෂාවෙන් කිව්වොත් ලන්ඩන් ඔබ දීග යන විට හොඳ කැකුළු තමයි කියලානේ ඒකත් තේරෙන්නේ කියනවා ඔව් හරි තේරෙන භාෂාවෙන් කිව්වොත් ඔයාගේ පපුව පේනවනේ ඉතින් ඔයාගේ පපුව පේනාට පස්සේ මම දැක්කහම මට ඒක සාහිත්‍යයට මම නැගුවා මට ඒක අදහසක් ආවා කොල්ලෝ කියන්නේ ගෑනු ළමෙක් දිහා උඩ ඉඳන් යටටම බලන කෙනෙක් හැම කොල්ලෙක්ම මම ඉතින් රටේ ඉන්න හැම කෙනෙක්ම ඉතින් මට මම මෙයාගේ දිහා දැක්කට පස්සේ ඔයා දැක්කහම මට කවියක් මතක් වුණා මොකද්ද ඔයාගේ පපුව දැක්කට පස්සේ මට කවියක් මතක් වුණා මොකද්ද ලන්ඩන් ඔබ දීග යන විට හොඳ කැකුළු තනි හරිද දැන් ඔයා තාම දීග ගිහින් නැහැ නේ හැබැයි ඔයාට කැකුළු තන් දෙකක් තියෙනවා හරිද ඒක පේන්නම තියෙනවා හරිද තෙමසක් ගිය කල බිමට බලයි තනේ මාස දෙකක් යනකොට මොකද වෙන්නේ මෙයා හදිස්සිය බැඳලා ගියොත් මේක බිමට බලන තුන් මාසක් ගිය කල උකුල උඩ තනේ මෙයා බැඳලා තුන් මාසයක් ගිය මොකද වෙන්නේ උකුල උඩට එන හාර මාසට ලඳන උඹට තනේ හාර මාසයක් ගියොත් මෙයා කොහේ හරි යනකොට මෙයාගේ ඇඟට මෙයාටම කරදරයක් වෙනවා ඒ නිසා මම කියනවා කසාද බඳින්න එපා හරිද ඔයාට ওই ලස්සන තියාගන්න ඕන නම් ඔය ওই විදියට ලස්සනට ඉන්න ඕන නම් කසාද බඳින්න එපා මොකද එහෙම කසාද බැඳොත් වෙන්නේ ඔයාගේ වෙනස්කම් ඇති වෙනවා හරිද ඒ නිසා මම ඔයාගේ අර වෙනසක් දැක්කා අනේ පනේ තනේ පෙනේ ඒක අර වචනෙන් කියන එක හරි නෑනේ බා හරිද අපි කොල්ලෝනේ මෙයාගේ මේක දැක්කහම වචනෙන් කියන එක හරි නැති හින්දා මම ඒක සාහිත්‍ය වචනයකින් කිව්වා අනේ පනේ තනේ පෙනේ ඈ ඉතින් කොල්ලෙකුට පේන දේ කිව්වේ ඒ නිසා මම කියන්නේ මේක මේ කවුරක් අ හිතන්න එපා මම කුණුහරුප කියලා මම කුණුහරුප නෙමෙයි ඉතින් මගේ අත් දෙකට දැක්ක දේ කිව්වා දර්ශනං කිත්ත වයිකල්යං අපි කොල්ල හැටියට ලස්සන දේවල් දැක්කහම ඕනම කෙනෙක් ඒක ග්‍රහණයකට හසු වෙනවා හරි thank you මේවා මාව ගොඩක් වර්ණනා කරපු එකට මේ මම බඳින්න නැතු ඉන්නවා කියපු නිසා ඔය බඳින්න එපා මොකද බැඳද්දත් ඔයාගේ වෙනස්කම් වෙනවනේ ඈ මේ ඒ නිසා මං එළිය දාගෙන ඉන්න කට්ටියට කියන්නේ ඔය එළිය දැම්මොත් අනිවාර්යෙන් ඩුබයි සුද්දාට දැක්කොත් ඒක සාහිත්‍ය කවියකට නිර්මාණය කරනවා හරිද ඔන්න කටපාඩම් කරනවා නම් කවි හරිද මොනවාට බලනවද තනපිඩුවල පාට බැලුවට යයිද එහෙමයි හැමදාට තනයුරු නම් තව පොඩි කෙරුවාට රිදුනෙත් නෑ දැනුනෙත් නෑ ඇහැට මෙයාට රිදෙන්නෙත් නෑ දැනුනෙත් දැනෙන්නෙත් නෑ අපි ඔය අතපත ගන්න ගියොත් අපේ අදට ප්‍රෝග්‍රෑම් එක මෙතන නැසක නෝ ඔයගලන්ට ඊළඟ ප්‍රෝග්‍රෑම් එකට කවද ගෙන්නන්න ඕනේ කියලා ඔයාලා අයිඩියා එකක් තියෙනවා නම් යටින් කමෙන්ට් කරන්න අපේ channel එක subscribe කරන්න මේ like කරන්න comment කරන්න share කරන්න ඊළඟ ප්‍රෝග්‍රෑම් එකෙන් හම්බෙමු